ඉතින් මට හමු වුණා කවියක් ඔබත් අහලා ඇති අපි චුට්ටක් ඒ ගැන කතා කරමු ඒක මෙහෙම පටන් ගන්නෙ සසොබන මහතුනට වත් නොමඳ ගරුතර මේ සසොබන මහතුන් කියලා කියන්නේ සෝබමහන මිනිස්සු සමාජයේ ගෞරවයට පාත්‍ර විය යුතු මිනිස්සු දින දින පුරුදු වීමෙන් කෙරෙති අනන්ද ඒ කියන්නේ ගෞරවයක් දැක්විය යුතු පුද්ගලයාට අගය කිරීමකට ලක්විය යුතු පුද්ගලයාට ඒ නිසි අගය කිරීම ඒ ගෞරවය නිරන්තරයෙන්ම අහිමි වෙන තත්වයක් ගැනයි මේ කතා කරන්නේ අපේ රටේ කතා වෙනවා බුද්ධි ගලණය ගැන මොකද්ද බුද්ධි ගලණය කියන්නේ ඒ තමයි උගතුන් බුද්ධිමතුන් රට අතහැර යාම රට අතහැර යනවා කියලා කියන්නේ වෘත්තියකට යනවා නෙමෙයි රට අතහැර යාම ඇත්තටම උගතුන්ට බුද්ධිමතුන්ට ඇයි රට අතහැර යන්නේ සිද්ධ වෙන්නේ උන් ළඟ දැනුමේ කුසලතාවන්ගේ අඩුපාඩුවක් නිසා යනවා නෙමෙයි උන් තමන්ගේ රට වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න තියෙන අවකාශය අහිමි වීම තමයි යන්නේ ඒතර රට වෙනුවෙන් වැඩ කරාට මදි ඒ පුද්ගලයෙක් වශයෙන් සමාජය තුල ජීවත් වෙන්නත් ක්‍රමයක් අවශ්‍යයි අන්නේ ක්‍රමය සහ වැඩ කිරීම කියන කාරණේ දෙක අතර තියෙන නොගැලපීමක් නිසා තමයි බුද්ධිගලණය සිද්ධ වෙන්නේ ඒ වගේම ඉස්සර නම් වෘත්තීන් සඳහා තමයි මිනිස්සු විදේශගත වෙන්නේ දැනට වෘත්තීන් සඳහා විදේශගත වෙනවා තමයි නැත්ති නැහැ නමුත් ඒ වල අලුත් ට්‍රෙන්ඩ් එකක් දැන් ඇවිත් තියෙනවා මිනිස්සු විදේශගත වෙනවා ජීවත් වෙන රටක් හොයාගෙන ඒ කියන්නේ ඉන්න හිටෙන රටක් හොයාගෙන යන තත්ත්වෙට මිනිස්සු දැන් පත් වෙලා තියෙනවා ඉතින් ඒක නිසා ඔබට පැහැදිලි ඇති දැන් මිනිස්සු රට අතහැර යන මට්ටමට එනවනම් ඒ කවුද එතකොට කවදාවත් දාමරිකකම් තක්කඩිකම් කරපු මිනිස්සු මේ රට දාලා යන්න අවශ්‍ය නැහැ නීතියෙන් පලා ගියත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් මෙහි තියෙනවනේ හරි නීතියෙන් පලා යෑමක් වුණාට ඔවුන්ගේ ක්‍රියාකාරකම් මෙහි තියෙනවා එතකොට අපේ රටේ දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා පරම්පරා පිටින් පෝෂණය වෙන මිනිස්සුන්ට මේ රට දාලා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට කවුද ඇත්තට මේ විදිහට මේ ඉන්න හිතන රටවල් හොයාගෙන යන්නේ ඇයි එහෙම යන්නේ මට තේරෙන දේ තමයි කාටවත් ගින්දරක් දීලා තමන්ගේ කුස පුරව ගන්න බැරි අහිංසක මිනිස්සු දක්ෂතා තියෙන මිනිස්සු මේ රට අතහැරලා ඉන්න හිතන රටක් හොයාගෙන පදිංචිරම යනවා ඒ වගේම භෞගේ කාලයේදී හැ බැලුවට පස්සේ අපේ රටේ දකින්න පුළුවන් තවත් සිදුවීමක් තියෙනවා ඒ තමයි අපේ රටේ ඉහළ තනතුරු වල ඉඳපු අය එම තනතුරු වලින් ඉල්ලාස් වෙන පටන් ගන්නවා ඔබ හිතනවද ඔවුන් සතුව දැනුමේ අඩුකමක් කුසලතාවයේ අඩුකමක් ඒ වගේ දෙයක් කියලා ඇත්තටම එහෙම නෙමෙයි මම විශ්වාස කරනවා පුද්ගලික මම විශ්වාස කරනවා මේ මිනිසුන්ගේ අධ්‍යාත්මය තුල අදහසක් තියෙනවා මේ රට වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න නමුත් ඒ වුණාට එයාලව අනවශ්‍ය විදිහට තැලෙද්දි එයාලා අනවශ්‍ය පීඩනයන්ට ලක් වෙද්දි මේ මිනිසුන්ට තමන්ගේ වෘත්තිය පාඩුවේ කරගෙන රටට හරි ආදරෙන් වැඩ කරන අවස්ථාවක් අහිමිවීම නිසා මොකද වෙන්නේ මිනිස්සු ඒ තනතුරු වලින් ඉල්ලා අස් වෙනවා මෙන්න මේ බුද්ධි ගලණය මේ තනතුරු වලින් ඉල්ලා අස් වීම තව මං කතා නොකරපු බොහෝ දේවල් අපේ රටේ සිදු වෙනවා අපි කියනවා මේ රටේ පරිපාලන ක්‍රමය ගැන කතා කරනවා එදා මෙදා තුර සුද්දාගේ නිදාස් වුණාට පස්සේ ඇයි රටට මෙහිම උනේ කියලා කතා කරනවා ඔබ නිකමට හිතලා බැලුවද වැරදි පුද්ගලයන් අතින් නිවැරදි මිනිසුන්ව පාලනය වෙන සමාජ ක්‍රමයක් නිර්මාණය වෙලා එක ව්‍යාපාර වෙන්න පුළුවන් එක දේශපාලනය වෙන්න පුළුවන් එක පාතාල ලෝකේ වෙන්න පුළුවන් වැරදි මිනිසුන් අතින් ලෝකේ පාලනය වෙනවා ඒක තමයි හේතුව ඒතොර අන්නේ කණ්ඩායම් විසින් අර සෝබමාන මිනිසුන්ව අතකොළු විදිහට භාවිතා කරන්න අවභාවිතා කරන්න උත්සාහ කරනකොට ඒ මිනිස්සු ඒ සියල්ල අතහැර යනවා ඔක තමයි ඇත්ත කතාව මේක හරියට කොයි වගේද නොමදින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර සඳුන් ලීය කියලා කියන්නේ බොහොම සුවඳවත් ලියක්නේ ඔබ දන්නවා මම දන්නවා ඒක ලියක්නේ එතකොට මේ සඳුන් ලිය තලන්න පොඩි කරන්න අවශ්‍ය නැහැ කොහොමත් සුවඳයි නමුත් හිතන්න මේ වගේ සඳුන් ලියකට රිද්දන්න කියලා හිතාගෙන ඒක තලන්න පෙලන්න පටන් ගන්නකොට අනවශ්‍ය පීඩණයන්ට ලක් කරනකොට මොකද වෙන්නේ මේකේ සුවඳ එන්න එන්නම වැඩි වෙනවා ඒ සෝපමාන මිනිසුන්ගේ සුවඳ අනිත් රටවල් වලට පැතිරෙනවා. ඔවුන් මේ රට අතර ගිහිල්ලා වෙනත් රටවල් සුවඳවත් කරනවා. අපි ඊට පස්සේ ඔවුන්ට දොස් කියනවා. ඕක තමයි ක්‍රමය. ඊළඟට කියනවා නොමදින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර හිමවත වසන වැදි අඟනෝ කෙරෙතිදර. හිමාල වනයේ ඉන්න වැදි කාන්තාවෝ ඒ කැලෑවෙන් තොර ලෝකයක් දකින්නේ නැහැ. කැලෑවෙන් තොර
ජීවිතයක් දකින්නේ නැහැ. ඒ සඳුන්ලියක තියෙන වටිනාකම, වටිනාකම කියන්නේ මිල නෙමෙයිනේ. වටිනාකම සඳුන්ලියක තියෙන ප්‍රයෝජනීය ලෝකයට කොයිතරම් ප්‍රයෝජනවත්ද කියන එක ඒ වැඩිකාන්තාව දන්නේ නැහැ. ඉතින් හිමවත වසන වැඩි අඟණු, වැඩි ගෑනු මොකද කරන්නේ? මේ සඳුන්ලිය දරට ලබා ගන්නවා. මේ සඳුන්ලිය දරට අරගන්නවා. ඕක තමයි ඇත්ත කතාව. හරියට සෝබමාන මිනිස්සු ටික මේ සඳුන්ලියට උපමා කරොත් අපේ රටේ ඉඳලා අපේ රටට සේවය සපයන්න බලාගෙන ඉඳලා ඒ ක්‍රමයේ තුලින් ප්‍රතික්ෂේප වුණු සාධාරණ ඇත්ත මිනිස්සු සඳුන්ලිය නම් ඒ මිනිස්සුන්ව අවබෝධිතා කරන්න උත්සාහ කරපු මිනිස්සු කවුද? අර හිමාල වනේ වැදි ගෑනු කියලායි මට නම් හිතෙන්නේ. මම ඔබට කියනවා හැකිනම් සඳුන්ලියක් වෙන්න වැදි ගෑණියෙක් වෙන්න එපා කියලා. වැදි ගෑනුත් එක්ක බෑ.